Namo tassa bhagavato arahato samma sambuddhassa. Yāra-dānaṁ saṅghāsya aṅgāṁ buddhena vannitāṁ tasmāhi pandito poso sampassaṁ attamattena vihārikāraye ramme vāsayitta bahussute te saṁ annaṁ ca pānaṁ ca vattate nāsanāni ca dadeya uju bhutesu vipassanena cetasā cetasya dhammaṁ desanti sambha dukkha panudanaṁ yaṁ so dhammaṁ idaññāya parinibbāti anāsavo ti. Śraddhāvanta pinnatuni තුංලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සේනාසන පූජා වාර කීපයකදී දේශනා කළ සේනාසන දානානිසංසය ගාථා පෙළක් මේ ප්‍රකාශ වුනි. මේ ගාථා පෙළ විනී පිටකයේ චුල්ලවග්ගපාලී සේනාසන ඛණ්ඩයේ පහසුවෙන් දැක ගන්න පුළුවන්. ඒ දේශනා කෙළේ ජේතවනාරාම පූජාව පිණිසයි. එදා ජේතවනාරාම විහාර පූජාවේදී 84,000ක් තරම් පිරිස ඒ පින අනුමෝදන් වෙමින් සෝවාන් ආදී මාර්ගඵල නිවන් ආબોධ කරගත්තා. මුලින්ම ඥාන පූජාවක් කෙරුණි කජගහනුවර බිම්බිසාර මහරජුරුවන් විසින් කරන ලද විවේලවන මහා විහාර පූජාවයි. ඒ දවසේ මහා පොළොවද කම්පා වුණා. ඒ විහාර පූජාවට අනතුරුව මාස දෙකක් ඇතුළත 20,000කට වඩා රහතන් වහන්සේලා බුදු සසුනේ පහළ වූ නිසා මහා විහාරස්ථාන 18ක් කජගහනුවර අවට බොහෝ දිනක් ඉදි කරලා සංඝ සතුවට පූජා කරන්න යෙදුණා. එවාගෙම සරත්නුවර පූර්වාරාමයේ නමින් ජෙමහල් ප්‍රාසාදයක් කාමර 1000ක් ඇති විහාරයේ 28 කෝටික ධනෙ වැය කිරීමෙන් විසාකා මාතා විසින්ද පූජා කරන්න යෙදුණ. ඒ පූජා අවසානයේ තුමිය තමන්ගේ ධර්මඳු බුරු පිරිස පිරිවරාගෙන එම ගොඩනැගිල්ල වටේ ප්‍රදක්ෂිණා කරමින් පුදුම විදිහේ ප්‍රීති වාක්‍යයකින් පින් අනුමෝදන් වුණා. පින්තුනි, අපේ බෝසතාණන් වහන්සේ කාශ්‍යප බුද්ධ ශාසන කාලයේදී දෙවෙනි වරට ප්‍රදේශයක සිටුවරයෙක් වෙලා ඉපද සිටියදී තමන්ගේ මාලිගාව අලුත් වැඩියා කරගන්න වටිනා දැව සොයාගෙන වනාන්තරයකට ගියා. මේ යනකොට දැක්කා ඒ ආරණ්‍ය සේනාසනයේ වෙසෙන සිල්ලුතුන් වහන්සේ නමක් පිටිසුඟා වඩිනවා. උන්වහන්සේගේ දර්ශනයෙන් හිත පහදවාගත් මේ බෝසතාණන් වහන්සේ බෝසත් සිටුවරයා ඒ අධිපාරිජිගේ ආරණ්‍යයට ගියා. කොතනද මේ ස්වාමීන් වහන්සේ වාසය කරන්නේ බලන්න. දැල්වාම කුටියක් සෙනසුනක් නෑ, ගල්ගයක් ගින්ගයක් නෑ, ගහක් මුල ඉඳලා තියෙන. මෙතුමා කල්පනා කළා මේ ස්වාමීන් වහන්සේ අපට වාගේ හොඳ මාලිගාවක් ඇතුව ජීවත් වෙන්න පුළුවන්කම තිබෙද්දී නමුත් කතාවක් හැඳ පෙරවාගෙන මේ සීතල උණුසුම බඩගින්න පිපාස මැසිමඳුරු පීඩා අවවැස සුලම් පීඩා විඳගෙන මේ වනාන්තරයට වෙලා සිදු කරන්නේ කෙලෙසුන් දමනය කරමින් සතර දුකින් මිදී නිවන් සුව ලබන්න උත්සාහයක් නේද? දැන් උතුමන්ද කරන උපකාරය අපට නිවන පිණිස හේතු වෙනවා නියද කියලා තමන්ගේ ගමන නවත්තලා
ඒ ස්වාමීන් වහන්සේ ආපසු එන්න මැත්තෙන් එතන තමන්ගේම දෑතින් දවස අපේලා කුඩා කුටියක් හැදුවා. මේ කුටිය හදලා ආසනයක් සඳහා ලී දඬු වලින්ම ඇඳක් හැටියට හදලා පුටුවක් හැටියට හදලා පැත්තකට වෙලා බලාන හිටියා. ස්වාමීන් වහන්සේ බොහෝම දුරදාරේ ඉඳලා පින්දපාත යන්න තියෙන එනකොට හවස් වෙනවා. දානේ වළඳලා ඉරවරුණාට පස්සේ තෙන්ද වැඩලා මේ කුටියට ඇතුළේලා වාඩි වුණා. මේ බෝසතාණන් වහන්සේ වැඳ නමස්කාර කළේ කිව ස්වාමීනි මේ වාගේ කුටි සෙනසුන්ව ගෝහාසලාට කැපද? එසේ පින්වත මේක මට බොහෝම උපකාරකයි. මේ පිස්සර මම මේ ගහ මුලෙ හිටියා වැස්සරේ තෙමුණා පිනිබෑවා. මැසි මඳුරු පේන අනන්තයි සතුන් සර්පයන් පවා එනවා. අනේ මට මේ කුටි හදාපු ඔබගේ දයත සිතෝපතෝ සම්පල් ලැබෙන පින් අතක් සුරතුරක් වාගේ මේවා කියලා පින් දුන්නා. එවෙලාවේ මේ බෝසතාණන් වහන්සේ කිව්වා ස්වාමීන් වහන්සේ මේක තාවකාලික කුටියක්. කොලාතෝලින් හැවිලි කරලා තියෙන්නේ. ස්වාමීන් මට අවසරයි මම මේ සමීපයේ ඔබ වහන්සේට සුව විහරණේ මහානදම් පුරන්න කුටියක් හදනවා. එච්චරක් නෙමේ ස්වාමීනි මම ඉන්නේ මගේ ගේ හවල්තැන තියෙන්නේ මගේ අමුදරුවන් සහිත ඔබ වහන්සේගේ කැපකරු දායකයන් බාටපත් වෙනවා. ඒ වගේම ස්වාමීනි ඔබ වහන්සේ ගමේ පිරිසුදා වැඩිහාම දාන ලැබුණා හෝ නොලැබුණා හෝ මගේ නිවසට වඩිනසේකවා මම හැම දවසෙම ඔබ වහන්සේට කැපසුරු පන්දමින් උපස්ථාන කරන්ද අප වෙනවා කියලා පොරොන්දු වුණා. ඊළඟට මෙතුමා ඒ සමීපයේ දෙම සුද්ධ කරලා ස්ථාවර කුටියක් හැදුවා. කුටියේ අවශ්‍ය වෙන ඇඳ පොටු ඇතිල කොට මෙත් සහිත සීලම ශ්‍රමණ පරිස්කාරයක් සම්පූර්ණ කළා. එවාගේ තැන් පහසුවට පොකුණුකුත් හැදුවා. ජලයේ පානයට ලෙඳකුත් හැදුවා. මිදුලා කදල වටේට ඉනයට හදල සතුන්ගෙන් කරදර නොවෙන්න ආරක්ෂාවද සැලසුවා. සියල්ල කළ ස්වාමීන් වහන්සේට පූජා කරලා වඩා හිඳෙව්වා. දිනපතා තමන්ගේ ගෙදර දානය පිරිනැමුවා. දිනපතා සුවදුක් සොයා බැලුවා. උන්වහන්සේද ඒ සෙනසුන පරිහරණය කරමින් සීල සමාධි ප්‍රඥා පුරලා නොබෝ දවසකින් සෞකලෙස් නසා මහා රහත් භාවයට පත් වී වදාළා. රහතන් වහන්සේ නමක් හැටියට බොහෝ කලක් වැඩ ඉඳලා ඒ කාලේ අවුරුදු 20,000ක් ආයුෂනි එච්චර කලක් වැඩ ඉඳලා පිරිනිවන් පෑවා. ඒ ආදාන කාටිතු පවා සියල්ල මෙතුමාගේ අතින් සිද්ධ කළා. මේ පුදුම පින්කමක් නේද? ඒක ස්වාමීන් වහන්සේ නමක් වුණාට එතුමාණන්ගේ හිතේ පහළ වුණේ මගේ මේ කුටිය මගේ මේ උපස්ථානය අනන්ත ගුණ ඇති අෂ්ඨාරි පුජ්‍යල මහා සංඝ රත්නයේ වේවා කියන මේ ප්‍රාර්ථනාවයි. එපමණක් නෙමේ උන්වහන්සේ එතුමාණන්ගේ ප්‍රාර්ථනාව වූයේ මේ සෑම කුසලයක් මට අනාගතයේදී ලෝතුරා බුදුබා පිණිස වේවා කියන පැතුමයි. එවාගේ මේ කුසල බලයෙන් එතුමාණන් ඉන්පසු මිනිසයන්ද පරමාශ අරුදු අසංකේය කාලයේදී හත් වාරයක් චක්‍රවර්ති රාජ්‍යයට පත් වුණා. එයින් හත්වෙනි වාරයේදී මහා සුදර්ශන කුමාරයා හැටියට පහළ වුණේ. අවුරුදු 84,000ක් මව්පියන් ගෙවනේ සැපින් කුමාර ජීවිතයක් ගෙව්වා. තවත් අවුරුදු 84,000ක් උපරජ කෙනෙක් හැටියට පියාණන් සහයෝගයෙන් රාජ්‍යයට සහාය වුණා. ඊළඟට තමන්ම සක්විත රජ වුණා. සක්විත රජේලා බොහෝ කාලයක් ගත වෙන අතරත එතුමාණන්ගේ තුන දානියක් දෙන්න මේ රට වැසියන්ද මෙන්න මෙතනයි මෙන් දානියක් දෙන්නේ කියලා දන්සලක් හදන්න තැනක් හැදුවා. හිතුවා පවෝදාගෙන් බානවට අංග සම්පූර්ණ දන්සලක් පහළ වුණා. මෙතන මං උයනක් හදන්න ඕනේ, මෙතන මං පොකුණක් හදන්න ඕනේ, හිතන හිතන සියල්ල උන්වහන්සේට පහළ වුණා. මොකද අර ඒක ස්වාමීන් වහන්සේ නමකට රහත් වෙන තුරු අර කුටි සෙනසුන් කරවලා පන්පකුණු කරවලා පහසුකම් සැලසුමේ කුසලයේ බලයෙන් සිතුව පැතුව සියල්ල පහළ වුණා. ඒ ස්ථානයේ කල්පරුක්ෂත් පහළ වුණා. අන්තිමේදී රටවැසියන්ට දැනුම් දීලා අවුරුදු 84,000 කිස්සේ දිව්‍යමය ආහාර පාන වැනි මේ දේවල් වලින් දන් දෙමින් පුදුම විදිහේ දාන පාරමිතාවක් පිරුවා. ඔය අතර රටවැසියෝ කල්පනා කළ රජුරවන්න කෝටි ගානක මුදලක් එකතු කරගෙන ගෙනල් දෙන්න හැදුවා. රජුරෝ ප්‍රතික්ෂේප කළාම එකක්වත් මට එපා, මට මේ තියෙන දේවල් දීලා ඉවර වෙන්නේ නැහැ, ඒසාව බලා කැමති දෙයක් කරන්නයි කිව්වා. රට වැසියෝ එකතු වෙලා කතා කළා, අපි එනම් මහරජුරුවන් අලුත්ම අලුත් මාලිගාවක් හදමු කියලා තැනක් කතා කළා, මෙන්න මෙතනයි හදන්නේ කියලා.
රජ්ජුරුවන්ගේ පිනේ මහිමේ කොහොමද? අර එක කුටියක් කරවා පූජා කළ පිනේ මහිමයෙන් කූටාගාර 84,000ක් ඇති විශාල ප්‍රාසාදයක් පහළ වුණා. පුදුම ආශ්චර්යයක් නේද? පස්සේ රජ්ජුරුවන් මෙයා ප්‍රාසාදයේ භාගමේ පිරිනැමුවා. රජ්ජුරුව කල්පනා කළා මම මේකෙන් හොඳ වැඩක් ගන්නට ඕනේ කියලා. තමන්ගේ වැඩිමල් පුතා ටොටුණු පලන්දවලා මේ මාළිගාවට ගොඩ වුණා. නිවේදනය කළා මට දානීය ගැන එක උපස්ථායකයෙක් හරි කිසි කෙනෙක් නොපැමිණිය යුතුයි කියලා. මාළිගාවට ඇතුල් වෙන පියගැට පෙළ 314ක් වහයි. එතන ගොඩ වෙලා හිතේ අදිෂ්ඨානයක් කළා කාම විතරකේ මෙතන නවතිදු. මින් ඉදිරියට නොයනු. ව්‍යාපාද විතරකේ මෙතන නවතිනු මින් ඉදිරියට නොයනු. විහිංසා විතරකේ මෙතන නවතිනු මින් ඉදිරියට නොයනු කියලා තමන් ජීවිතයට අණක් දෙනකොටම අර පූජනීය ස්වාමීන් වහන්සේට මගඵල නිවන දක්වා උපකාර කළ පිණි මහිමයෙන් ඒ පියගැට පෙළේදීම මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ධ්‍යාන පහළ වුණා. ධ්‍යානලාභී හැටියටයි මේ මාළිගාවට ඇතුල් වෙලා දවසක් දෙකක් අවුරුද්දක් දෙකක් නෙමෙයි අවුරුදු 84,000ක් තිස්සේ ධ්‍යාන භාවනා වැඩුවා. අවසාන දවසේදී එතුමා ආනන්ද හිතක් පහළ වුණා මගේ නෑදෑයෝ දකින්න ඕනේ කියලා. නෑදෑයන් නැත් හිතක් පහළුණ අපේ මහරජ්ජුරුවෝ දකින්න ඕනේ කියලා. තමන්ගේ උපස්ථායකයාට නියම කළ මැද මිඳුලේ පටු ඇඳක් පනවන්ද කියලා. මේ පටු ඇඳේ සැතපුණා දකුණු ඇලයෙන් අග්‍ර මහේසිකාව භද්‍රා දේවිය ඇතුළු 84,000ක් විසවගුරුත් දරුවොත් මැතිමැතිවරුත් නෑදෑයොත් විශාල සංඛ්‍යාවක් මේ මාළිගාවේ මැද මිඳුලට ආවා. ඒ වෙලාවේදී මේ භද්‍රයා කියන අගමහේසේ රජුරුවන්ගේ පැවැත්ම ගැන හිතුණා රජුරුවාද අපවත් වේදෝ කියලා. විසම ලිරක් පේන්නේ නැහැ හිතක් පහළ වුණා. ඒ වෙලාවේ ආරාධනා කළා ස්වාමීනි ඔබ වහන්සේට මාළිගාම 84,000ක් මේ ජම්බුද්දී පෙතියෙනවා. ඒ කාලේ නගරවල 84,000ේ 84,000ක් රාජමාළිගා 84,000ක් මාළිගා වගේම සියලු දේවල් මංගල ඇතුන් 84,000යි මංගල අස්වැයන් මංගල රාතේ මංගල කඩු මංගල ලොටුන් ඔක්කොම 84,000 බැගින් තියෙනවා. ඒ වගේ මේක එක නගරයක රාජකීයේ පන්පකුණු 84,000 බැගින් මේ විදිහට සියල්ලම එකක් නෙමෙයි සියල්ලම 84,000 බැගින් තියෙනවා. ඒ සියල්ලට හිමිකම් ඇතුව ඥාතත් අපේ රජපෞලේම පහළ වෙන්න ප්‍රාර්ථනා කරේත්වා කියලා ආරාධනා කළා. එලාමී බෝසතාණන් වහන්සේ කිව්වා භද්‍රා දේවීන්ට දේවීන් වහන්සේ මෙකියන් දෙපා මෙමෙ කියන්නේ දේවයන් වහන්සේ ඔබ වහන්සේට මේසා විශාල සම්පත් 84,000 බැගින් තියෙනවා. අලපතක දෙයත්තක් හැඳින්නැතුව වගේ නෙළුම් මලක නෙළුම් කොළයක දේරන් දෙන්නැතුව වගේ මේ කිසිවක් ගැන ආසාව තබා නොගන්න සේකවා කියලා ආරාධනා කරන්න කිව්වා. ඒ විදිහට ආරාධනා කළා කඳුරු අගුරුවමි. එලාමී බෝසත් මා අසුදාසන රජුරෝ සෑම දිනකට කතා කරලා කිව්වා මං කුඩා කාලේ පටන් නිති පන්සල් රැක්කා පොය ආපසීල් රැක්කා මෞපියන් ජීවත් වෙන කාලේ මං මැනවින් උපස්ථාන කළා මං උපරාජකම අවුරුදු 84,000ක් කළා අවුරුදු 84,000ක් තිස්සේ මහා දානයක් මං පිරිනැමුවා අවුරුදු 84,000ක් තිස්සේ මා මේ සීල සමාධි ප්‍රඥා ධ්‍යාන භාවනා වඩමින් මේ මාළිගාවේ සුවසේ විවේකවත් පිරුවා නෙක්ඛම් මේ පිරුවා මගේ ජීවිතේ පුරාම රැස්පත් කරගත් සෑම කුසලයක් මගේ මේ නෑදෑයෝ මගේ මේ රට ඇසියෝ අනුමෝදන් වෙත්වා. එවැගේම මා අතින් මගේ ජීවිත කාලය තුළ යම් ප්‍රමාද දෝෂයක් මේ අයට ඇත්තොත් ඒ සියල්ලට සමා වෙත්වා. මම අනාගතයේදී බඹලවේ පෙදෙයින් නොනැවති මතු අනාගතයේ ලෝතුරා බුදු පදවිය ලබනවා. ඔබ සෑම දිනකටත් මේ බුදු සසුනේදී නිවන් සුවත් වේවා කියලා නිද්දක පියාගත්තා. පුදුමාචාරියක් නේද? සතර සම්ප්‍රජාන කාර්යයේම නිරෝගී කෙනෙක් සුව ආහාරයක් ගෙන සුව නිින්දට වැටෙනා වගේ එහෙමම නිරුද්දේලා බඹලෝ උපන්නා. නැත 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 මන්ලෝ ඉපදෙමින් පහළ වෙමින් බෝධි සම්භාර පුරාගෙන ඇවිල්ලා අන්තිම අග්භාවේ සිද්ධාර්ථ ගෞතම නමින් පහළව ලෝතුරා සම්මා සම්බුදු වුණා. ඒ මේ සර්වඥන් වහන්සේගේ ශාසනයේ තමයි මේ කුටිසේනාසන පූජාව සිද්ධ වුණේ. දැන් මෙතන සඳහන් වුණා ඒ මහා බෝසතාණන් වහන්සේ කුටිය පූජා කළේ මේ කුටිසේනාසනයේ
මේ පූජනීය ස්වාමීන් වහන්සේ ඉදිරිපිට අනන්ත ගුණ ඇති අස්කාරි පුජ්‍යල මහා සංඝරත්නයේ සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණී කරමින් සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන් වඩමින් ධ්‍යාන විඥා මාර්ගඵල නිර්වාණ අවබෝධය කර ගැනීමට උපකාර වේවා කියන මේ ප්‍රාර්ථනාවයි. එවාගේ අද මේ කුටි සෙනසුන් පූජා කළ සෑම දිනාගේම චිත්ත සංකානි අදිෂ්ඨානයේ වන්නේ මේ නා වූ නාරන්නේ සේනාසන වාසී සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලාට අපේ මේ ධනේ වැය කිරීමෙන් ගොඩනැගූ කුටි සේනාසන සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කර ගනිමින් සතර සතිපට්ඨාන ආදී බෝධිපාක්ෂික ධර්මයන් සියල්ල මුදුන් පමුණවා ගනිමින් ආයු වර්ණ සැප බල ප්‍රඥා ඇතිව ධ්‍යාන සමාධි සමාපatti අභිඥා විපස්සනා ඥාන වඩමින් තම තමන් වහන්සේලාගේ ප්‍රාර්ථනා පරිද්දෙන් සතර මඟ ඵල පිළිවෙලින් අග්‍ර අමාම නිවන් සුව සාක්ෂාත් කරගන්න උපකාර වේවා කියන මේ ප්‍රාර්ථනාවයි. ඒ විදිහේ ප්‍රාර්ථනාවෙන් කරන කුටි සේනාසන පූජාවේ ආනිසංස පෙළක් මේ ගාථාවේ සඳහන් වෙනවා. දැන් සලකා බලමු. චේතං උන්නං පතිහන්ති අතෝ වාලමිගානිචේ සිරින්සපේච මකසේ සිසිරේ චාපි උට්ඨියෝ තතෝ වාතාතපේ ඝෝරේ සංජාතේ පතිහඤ්ඤති ලේනත්තංච සුඛත්තංච ජායිතුංච විපස්සිතුං. මේ සේනාසනේ පරිහරණය කිරීමේදී එම සිල්වතුන් වහන්සේලාට ලැබෙන පහසු වෙරෙන 13ක් මේ ගාථා දෙකෙන් කියවෙනවා. ඒ පහසු වෙරෙන තමයි සීතං උන්නම් පටිහන්ති. සීතලෙන් වෙන පීඩා වලකිනවා. උණුසුමෙන් වෙන පීඩා වලකිනවා. අතෝ වාලනිගානිචේ නපුරු සතුන්ගෙන් වෙන පීඩා වලකිනවා. සිරින්සපේච මකසේ තතෝ වාතාපේපේ ගෝරි. සිරින්සපේච ඒ කියන්නේ බඩගාන සර්පයන්ගෙන් වෙන පීඩා වලකිනවා. මකසේ මඳුරුවන්ගෙන් වෙන පීඩා වලකිනවා. සිසිරේ චාපි වෘට්ටියෝ එවාගේම පිඟිරෑමෙන් සිදුවෙන විපත්ති වලකිනවා. වර්ෂාවෙන් වෙන පීඩා වලකිනවා. තතෝ වාතාතපේ ගෝරේ සංජාතේ පටිහඤ්ඤති. නපුරු දැඩි සුලංගෙන් වෙන පීඩා වලකිනවා. දැඩි ඖරස්මෙන් වෙන පීඩා වලකිනවා. එවගේම ලේනත්තංච සුකත්තංච ඒ කුටි සේනාසනය තමන්ත කාල විවේකයෙන් යුතුව සීල සමාධි ප්‍රඥා පූර්ණේ කර ගැනීමට ආරක්ෂා ස්ථානයක් වෙනවා. ලේනත්තංච සුකත්තංච එම සේනාසනය සිව් ඉරියව්වේම සමතේපාසනා භාවනා සැපේ උපදවා ගන්න හේතුපනිස්රේ වෙනවා. ජායිතුංච විපස්සිතුං ඥාන විචා උපදවා ගන්න උපකාර වෙනවා. විදර්ශනා ඥාන දිනු කරගෙන මගඵල නිවන් සුව සාක්ෂාත් කර ගන්න උපකාර වෙනවා. මේ ආනිසස්ස 13ක් මේ ගාථා දෙකේ සිද්ධ වුණා සදාං වුණා. ඊළඟට සදාං කියලේ ගාථාවෙන් විහාර දානං සංඝස්සේ අග්ගම් බුද්ධේන වන්නිතං. මේ සංඝාත විහාරයක් කුටියක් සෙනසුනක් සක්මනක් ප්‍රාප්ත ස්ථානයක් දිවා ස්ථානයක් එවාගෙම ගිනිහල්ගයක් යම් කිසි සේනාසනාංගයක් කරවා පූජා කිරීමේ ආනිසංස වශයෙන් මහත්ඵල ගෙන දෙන බව සරුවක්යන් වහන්සේ වර්ණාත්මකව දේශනා කරනවා. තස්මායි පණ්ඩිතෝ පෝසෝ සම්පස්සං අර්ථමත්තනෝ විහාරේ කාරයේ රම්මේ වාසයෙත් බහුස්සුති. එනිසා නෙනවත් බෞද්ධයන් විසින් සිත්කල් වූ නැත්තං ප්‍රසාධනීය වූ කුටිසෙනසුන් විහාර කරවා භාවසෘත ආගම භාවසෘත අධිගම භාවසෘත කියන උතුමන් වහන්සේලා වඩා හිඳුවා ගනිත්වා. තේතං අන්නංච පානංච වත්ත සේනාසනානිචේ. එවගේම එම සිල්ලුතුන් වහන්සේලාට චීවරයද පින්නපාතයද සේනාසනයද ගිලන් පසද කියන මේ සූපසයෙන් උපස්ථාන කෙරේවා. එවගේම තේතස්ස ධම්මන් දේශෙන්තේ සබ්බ දුක්ඛා පනෝදනං. ඒ සිල්වතුන් වහන්සේලා තමන් මේ සිව්පස්සේ පිළිඅරගෙන පරිහරණය කරමින් ඒ ප්‍රසාදනීය කුටිසෙනසුන් පූජා කළ පින්තුන්ද අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනවා. මෙලව ජුණුවට පල්ලව සුගතියේ සාන්ත නිවනට ධර්මයේ දේශනා කරනවා. යන්සෝ ධම්මං ඉදඤ්ඤායේ පරිනිබ්බාති අනාසවෝ. ඒ ධර්මය අහන්නා වූ සදාවක් බෞද්ධයා තමාද නිතිපන්සිල් පොහොයාත සීල් රකිමින් සූභම වේරණ වඩමින්
සමථේ පාසනා භාවනා වඩමින් දාන සීල භාවනා කුසල් රැස් කර ගනිමින් මෙලොව පල්ලොව ජයගෙන ආශ්‍රවයන් ක්ෂය කරගෙන සතර මඟ ඵල පිළිවෙලින් අමා මහ නිවන් සුව සාදා ගන්නවා. මේකයි ගාථා තෙන්නේ කෙටි තේරුම. එනිසා අද මේ කුටි සෙනසුන් පූජා කළ පින්තුන්ගේ සිතේ දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්නට ඕනේ. දැන් මේ ස්ථානයේහි බොහෝ භික්ෂූන් වහන්සේලා නොයෙක් දිසාවින් පැමිණිලා භාවනා නියෝගයේ වැඩ ඉන්නවා. පසුගිය කාලේ කුටි සෙනසුන් ඉඩමදුකම නිසා කීප නමක්ම බාර නොගෙන ඇරිය. දැන් මේ කුටි සෙනසුන් අයක් මාද අලුතෙන් ඉදිමුණ පූජා වුණ දැන් තවත් හය නමකට මේ ස්ථානයේහි සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරගන්න අවකාශ ලැබුණා කියලා සතුටු වෙන්නට පුළුවන්. එවාගේම කිසිම ආරාධනයක් නැතුව සිය කැමැත්තෙන් ඇවිල්ලා භවනා නියෝගේ වැඩින්න ස්වාමීන් වහන්සේලා තමයි මේ වාරෙත් 70-80 දෙනමක් පමණ වස්සලමී සිටියේ. තවත් ඉදිරියට තව වැඩි වෙනවා. උන්වහන්සේලාට මේ සේනාසනයේ ඒකාන්තයෙන්ම තබන තබන පීවරක් ගානේ සති සමාධි ඥාන වැඩෙන ධ්‍යාන සමාපත්තිය ලැබෙන විපස්සනා ඥාන වැඩෙන ජය භූමියක් ක්ෂේම භූමියක් පුණ්‍ය භූමියක් බාටපත් වේවා කියලා අපි මෛත්‍රී කරන්නට ඕනේ. අද වෙනදාසල කරන කුටි සේනාසන පූජාවක් වගේ නෙමෙයි මේ අෂ්ට පරිස්කාර හා සෙසු පරිස්කාර සහිත මේ කුටි සෙනසුන් පූජාවේ පරමාර්ථය වන්නේ කඨින චීවර පූජාවට සම්බන්ධ කර ගැනීමයි. කඨිනානි සංසවාසයෙන් වර්ෂයක් පාසා පින්නුතුම් බොහෝ සෙයින් ධර්ම ශ්‍රවණය කරනවා. කඨිනානි සංසවාසයෙන් කෙටි හැඳින්වීමක් මෙතෙන්දී ඉදිරිපත් කරනවා. කඨින කඨින කියලා කියන්නේ වර්ෂයකට වරක් සිදු කරන ලබන ආචාර්ය වූ චීවර පූජාවක්. ඒ චීවර පූජාව සරුවක්යන් වාසේ අනුමත කොට වදාළේ පාවෙයක භික්ෂු සංඝයා වහන්සේගේ දුෂ්කර චාරිකා ගමනක් නිමිති කරගෙනයි. පාවෙයක භික්ෂුන් වහන්සේලා තිෂ්ණමක් සිටියා. ඒ තිෂ්ණම අපේ සරුවක්යන් වහන්සේ බර්ම සිසුපතනාරාම නිගදායේ සිට උරුමය දනව බලා වඩින්දී කප්පාසික උයනියේදී සම්මුඛ වූ කුසල රජුරුවන්ගේ සොහොයුරු පිරිසක් වෙන භද්‍ර වර්ගීය රාජකුමාරුරු 30 දෙනයි. ඒ 30 දෙනා එදා බුදුබණ අහලා සෝවාන් වුණා කෙනෙක්, සමහර කෙනෙක් සකදාගාමන, සමහර කෙනෙක් අනාගාමී වුණා. සීල දෙනා වහන්සේහි භික්ෂු භාවයෙන් පැවිදි වෙලා දේශ දේශාන්තරවල ධර්ම ප්‍රචාරයේ වැඩම කරලා ඊට පස්සේ කුසල් දනව්වේ අයිති කුසල් දනව්වට අයිති පාවා කියන මේ ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක අවුරුදු 20ක් තරම් කලක් නිවේකවත් හිටුවා. නාසීලා තාම ඉදිරි මාර්ගපා ලැබුවේ නැති නිසා බුදුරජාන් වහන්සේ දකින්න යන්න පිටත් උනේ ඇසල පොයේ සමීප දවසකයි. නමුත් සවැත්නුවර ජේතවනාරාමයේ තෙන්න ලැබුණේ නැහැ. සාකේත නගරයෙන් කොට වස් එළඹෙන දවස එළඹී තිබුණා. එනිසා සාකේත නගරයේ තැනක වස් එළඹුණා. වස් අවසානයේදී පවාරණයෙන් පසුව ජේතවනාරාමයේ බලා පිටත් උනා යොදුන් 7ක් යන්නට තියෙනවා. වර්ෂාවෙන් මඩගොහරු වෙලා හරකුන්ගේ ගමන් බිමන් නිසා මේ පාරවල් ලොක්කෝම ධනක් පමණ ඉරණ තරම් මඩවලවල් මඩගොහරු වෙලා තිබුණු බැවින් පාසුකූලි සිවුරු තෙමි තෙමි බොහෝම දුකසේ තමයි ජේතවනාරාමයට පැමිණියේ. පාත්‍ර සිවුරු සුවසේ තැන්පත් කොට සරුවක්ඥන් වහන්සේ වැඳ නමස්කාර කරලා එකක් පසක වාඩි වූ වෙලාවේ සරුවක්ඥන් වහන්සේ තොරතුරු විමසුවා. මන්නේ වස්සාන කාලයේ සමගින් හිටියද, පින්නපාතාගින් ක්ලාන්තයක් නැද්ද, එන ගමන සුවසේ ආවද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි සමගින් හිටියා. අපට පින්නපාතාගින් ක්ලාන්තයක් නැහැ. නමුත් ස්වාමීනි එන ගමන බොහොම දුකසේ ආවා. මේ අපේ පාසුකෝල දෙපට සූරු මඬ පෙවිලා මඬ වතුර පෙවිලා බොහොම දුකසේ අපි මඬේ එරමින් ආවා. නමුත් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගේ එවනට එනකොට අපේ සීලොම දුක් කරදර අමතක වෙලා පුදුමාකාර සැනසෙල්ලක් ඇති වුණා. අපට සුදුසු දාම් පදයක් අවසර ලැබේවා කියලා බණහන්ඳ සූදානම් වුණා. ඒ වෙලාවේදී සරුවක්ඥන් වහන්සේ අනමතග්ග සංයුක්තයට අයිති පාවෙයක කියන සූත්‍ර දේශනෙන් ධර්ම දේශනාවක් කළා. ඒ සඳහන් වෙන්නේ සංසාර ගමනේදී විඳින්න ලද අනන්ත දුක් කරදර පිළිබඳ විස්තර විවරණයක්. ඒක බොහොම සංවේගීදනක දේශනාවක්. ඒ කියන්නේ මහණෙනි, අද මේ පැමිණි ගමන දුකක් කියලා හිතන්න එපා. අද මේ පැමිණි ගමන තබන පීවරක් ගානේ ආවේ අමා මහ නිවන් දකින ගමනක්.
නමුත් මේ දික් සසරදී අවිද්‍යාවෙන් බැඳීගෙන තණ්හාවෙන් බැඳීගෙන අඳුරු වීගෙන මේ සංසාරෙමේ ගමනේදී ඔබ ආප සෑම දිනාන එළුවන් වෙලා බෙලි කැපුම් වල ලැබූ වාරවල ගැලුණේ මහ සාගරයේ ජලයට වැඩි ගැටලුවන් වෙලා හරකුන් වෙලා ඌණන් වෙලා කුකුලන් වෙලා බෙලි කැපුම් ලැබූ වාරවල ගැලුණේ සිව් මහ සාගරයේ ජලයට වැඩි එවාගෙම නපුර දාමරිකයන් වෙලා පාරදාරිකයන් වෙලා රාජාපරාධකාරයන් වෙලා බෙලි කැපුම් ලැබූ වාරවල ගැලුණේ මේ සිව් මහ සාගරයේ ජලයට වැඩි මාන් මේ තරම් දීර්ඝ සංසාරයක අපි ඔබ සෑම දෙනා ආවා එන ගමනේදී විඳ දුක අනන්තයි මේ පොළව සරු කළා සොහොම්බින් වැඩි කළා එවාගෙම අපමණ තීරව වූ දුක්ඛ සම්භාරයක් අපි වින්දා නමුත් අද මේ සසුන් ගත වෙලා සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරමින් මේ අවිද්‍යා තෘෂ්ණා උපාදානාදීන් වටවී තියෙන සංසාර ගමන අවසන් කරලා කෙලෙසුන් නැසා මඟඵල නිවන් ලබන ගමනක් මේ ආවේ කියලා පාදා දෙමින් චතුරාරි සත්‍ය දේශනේ පැවැත්තුවා දෙසුම් කෙළවරදී සීලු දින වහන්සේ ත්‍රිවිද්‍යා සක්කබිඥා සිව් පිළිසිඹියා ඥාන සහිතව මහාරාග්ගාවේක පත්තිය වදාලා ඒ මොහොතේදී භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පාදයේ දෝතින් පිරිමන්දිමින් වෙන වෙනම වැඳලා පිරුණු පාත්‍රමින් පරිපූර්ණ සංකල්පන ඇතුව උන්වහන්සේලා පාත්‍ර සිරු දරව අහසින් යදියා අනදමා හිමියන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ උපදෙස් දුන්න ආනන්දයේ අද මේ සඟ පිරිස මේ ස්ථානීයට බොහොම දුකසේ නමුත් හංස පෙළක් වාගේ පියාපතින් පියාපසර කරන හංස පෙළක් වාගේ අභිඥා බලෙන් අහසින් ගියා මාන්න මගේ ශාසනයේ වස්වසන භික්ෂූන් වහන්සේලාට කඨිනාස්කාර විනය කර්මයක් පැමන මේ පැනවිය යුතුයි එනිසා ආනන්දය මේ සවැත් නුවර ආස්පසේන සීලෝම සේනාතනල භික්ෂූන් වහන්සේලා රස කරන්නයි ජේතවනාරාමයට කිව්වා එදා හන්දෑවේ විශාල සංඝ පිරිසක් ජේතවනාරාමයට රැස්ුණා එවෙලාවේ සරුවක්යන් වහන්සේ කඨිනාස්කාර විනය කර්මයේ පැනෙව්වා අත් අනුජානාමි භික්ඛවේ වස්සං උත්තානම් භික්ඛූනම් කඨිනං අත්තරිතුම් මානි වස්සස පවාරණය කළ භික්ෂූන්ට කඨිනාස්කාර විනය කර්මය අනුදෙනවා දාරමි අත්තත කඨිනානං වූ භික්ඛවේ පංචකප්පිසන්ති කඨිනී අතුල භික්ෂූන්ට ශික්ෂාපද පහක් යත වෙති අනාමන්තචාරෝ අසමනදානචාරෝ ඝනභෝජනං යාවදත්ත චීවරං යෝච තත්‍ර චීවරූපාදෝ සෝචනී සම්භවිස්සති කියලා ශික්ෂාපද පහකින් ඇවැත් නොවීමේ වරප්‍රසාදයක් අනුමත කොට වදාලා ඒක ඉතාම වැදගත් දෙයක් මේ අනිත් සිවුරු කොයිතරම් පූජා කළත් නොලැබෙන ආනිසංසයක් භික්ෂූන් වහන්සේට ලැබෙනවා ඒ ලැබෙන්නේ හේතුව මේක විනය කර්මයක් නිසායි එතකොට විනය කර්මයක් කරන මේ කඨිනය පූජා කරේම නිසා ඒ සංඝයාට මේසා විශාල ආනිසංසයක් මාස පහක් තුළ විඳින්න ලැබෙන බැවින් කඨිනී පූජා කරන පින්නතුන්ද ඒසා විශාල ආනිසංසයක් නිවන් දකින අතුරු භවයක් පාසා ලැබෙනවා කියන එකයි සරුවක් යන වාසේ දේශනා කෙලි. ඒ මොනවාද ආනිසංසය? පළවෙනි ආනිසංස අනාමන්තචාරෝ. භික්ෂුන් වහන්සේට විනය නීතියක් කියන ස්ථානයෙන් බැහැර ගමනක් යනවා නම් නිවාසික භික්ෂුන් වහන්සේලාට කියලා අවසර අරගෙන යන්නට ඕනේ. නැත්නම් ආපත්‍ති වේදවා. නමුත් මේ කඨින ආනිසංස මාස පහේදී ඒ ආපත්‍ය වන්නේ නැහැ. මෙන්න මේක පළවෙනි ආනිසංසයයි. මාස පහක් තුල ඒ ආනිසංසය විඳිනවා. දෙවෙනි කාරණේ උපසම්පන්න භික්ෂුන් වහන්සේට තියෙන තුන් සිවුරක් අදිෂ්ඨාන කරගෙන. මේ අදිෂ්ඨාන තුන් සිවුරෙන් එකකින්වත් වෙන් වෙලා හිටියොත් ඒක නිස්සග්ගය අවතරපත් වෙනවා. නමුත් මේ කඨින ආනිසංස මාස පහේදී ඒ තුන් සිවුරෙන් එකක් වෙන් වෙලා තිබුණා කියලා ආපත්‍ය වන්නේ නැහැ. ඒකත් තුන් වාසයේ පහසු හිරණියක්. තුන්වෙනි කාරණේ ඝන භෝජනිය. උපසම්පන්න භික්ෂූන් වහන්සේලා හතර නමකට හෝ වැඩි දෙනෙකුට අකප දාන ආරාධනයක් වෙනවා. ඒ කියන්නේ මේ චාරිකා ගමන්වලදී බෞද්ධ බෞද්ධ නොයෙක් දෙනා දන් දෙනවනේ. සමහර කෙනෙක් ආරාධනා කරන්න දන්නේ නැහැ. දාන වස්තුවේ නම කියලා ආරාධනා කරනවා. ස්වාමීන් වහන්සේ අද මගේ බත් දානෙට වඩින්න, මගේ පිට්ටු දානෙට වඩින්න, මගේ නූඩල්ස් දානෙට වඩින්න ආදි වශයෙන් නම කියලා ආරාධනා කළොත් පිළිගන්න හතර නමක් හෝ වැඩි දෙනෙක් පිළිගත්තොත් පිළිගැනීමේදී දුෂ්කට වැළඳීමේදී පිටක් පාසා පාචිත්‍යකින් නැවත නමුත් මේ මාස පහ ඇතුළතදී කඨින ආනිසංසයෙන් ඒ වාගේ අකප ආරාධනේ පවා කැප වෙනවා ඒක තුන්වෙනි ආනිසංසයයි හතරවෙනි එක
උපසම්පන්න භික්ෂූන් වහන්සේ රතේනවා විනය නීතියක් අදිෂ්ඨාන නොකළ සූරු විකල්පනය නොකළ සූරු දවස් 10ට වඩා තබා ගත්තොත් නිස්සග්ගිය වෙනවා. නමුත් කඨිනානිසංස මාස පහේදී ඒ ඇවත වෙන්නේ නැහැ. මේක හතරේනේ. පස්විනේක යෝච චත්‍රේ තීවරුපාදෝ. යම් සෙනසුනක කඨිනානිසංස කාලයේදී සංඝ සතුගොඩ සූරු පූජා කරනු ලැබෙනවා නම් ඒ සියල්ල කඨිනීහිමි භික්ෂූන් වහන්සේ සන්තක වෙනවා. ඒක සංඝිකදේ පෞද්ගලික වීමේ පුදුම වරප්‍රසාදයක් මේ කඨිනී කියනවා. ඒකට කියනවා යාව යෝච චත්‍රේ තීවරුපාදේ කියලා. මේ ආනිසංස පහ සවිස්තර වේ කියලා කාරණා පහක් නමුත් කාල වේලා මදි නිසා මේ කෙටි කරන්නේ මෙතන තියෙනවා වැදගත් කාරණාවක්. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේට ස්ථානෙන් බැහැර වඩින්න තියෙන්නේ ධර්ම ගමනක්. උන්වහන්සේ සීලයක් දරාගෙන සමාධියක් ඥානයක් දරාගෙන ගමින් ගම වඩින්නේ ධර්මචාරිකාවක්. උන්වහන්සේ ගමින් ගම වැඩමින් පිළිසිඟා වළඳමින් සදාවතුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන බොහෝ දෙනෙක් සරණ ශීලයේ පිහිටුණු සමහර කෙනෙක් පැවිදි වෙනවා සමහර කෙනෙක් මාර්ගඵල ලබනවා ඔය වාගේ අර්ථානිසංසයන් බලාගෙනයි භික්ෂුන් වහන්සේ ගමනක් යන්නේ. ඒ වගේම මේ භික්ෂුන් වහන්සේට අවසර නැතුව ගියොත් වෙන ඇවත වෙන්නේ නැහැ. මේ විදිහට කඨිනානිසංස කියන කාලය තුලදී ඒ කාර්යයට සක්විති රජ කෙනෙකුගේ ගමනක් වාගේ සක්විති රජ කෙනෙකුට ගමනක් යන්න කාගේවත් වරමක් අවශ්‍ය නැහැ. සක්වනේ අනුහසින් ඇතුරුවනේ අනුහසින් අස්වරත්නේ අනුහසින් අහසින් යනවා. ජීජේතනේ උන්වහන්සේ පිළිගන්නවා. හැම රටකම පිළිගන්නවා. ඒ වගේ තමයි මේ පළවෙනි කඨිනානිසංසය. එයින් ආනිසංස වාසයෙන් සදහවතුනට ලැබෙන්නේ සසර ගමනේදී ස්වෛරී භාවය. ඒ කියන්නේ මිනිසියෙක් වුණත් උසස්ම පන්තියේ මිනිසියෙක්. රජ කෙනෙක් වුණත් සත්විත රජ කෙනෙක් වාගේ උසස්ම තත්ත්වයට යටෙනවා. ඒ වගේම තමන් කැමති දේ කරගන්නට කියන්නේ ධාර්මික දේ කරගන්නට තමන්ට ස්වෛරී භාවයක් ලැබෙනවා. නමුත් බලාපොරොත්තු වෙන්නේ බෞද්ධයන් වශයෙන් ඒ විදිහේ ලෞකික සම්පත් අපමණ වින්දා ඒවා සෑදුරු සිහිනයක් තරම්වත් ඉතුරු නැහැ මතු ලැබුණත් එහෙමමයි. ඒක නිසා මේ විදිහේ බලගත් කඨිනානිසංස හේතුයෙන් ගමයක් පාසා නිවන දක්වාම ස්වයරීව දාන පාරමිතා පුරා ගන්න ජාති ජාතික් ලැබේවා. ස්වයරීව සීල පාරමිතා පුරා ගන්නට ලැබේවා. ස්වයරීව නික්කම් පාරමිතා පුරා ගන්නට ලැබේවා. මේ වාගේ දස පාරමිතාවන්ම පුරා ගන්නට ජාති ජාතේ ස්වයරීව ලැබෙමින් එමන්ගෙන් ධ්‍යාන අභිඥා මාර්ගඵල ධර්මයේ සුවසේම සාක්ෂාත් කරගන්න පළවෙනි කඨිනානිසංසෙන් හේතු වේවා. දෙවෙනි එක තමයි අසමාදාන චාරය. කියන්නේ තුන් සූරෙන් යමක් වෙන් වෙලා තිබුණාට ආපත්‍ය වෙන්නේ නැහැ. ඒක ඉතා වැදගත් දෙයක් වෙන්නේ යන්නේ නැතන සූරු බර අඩුවෙන් යන්නට පුළුවන්. ඒක සක්විති රජතිකෙනුගේ තත්වයට පැවැටෙනවා. සක්විති රජතුමා යනකොට ගමන් වේගම් ගෙනියන්නේ ආහාර පාන බත් මුලිය බැඳගෙන ගෙනියන්නේ ගියේ ජීතන අවශ්‍ය දේ පහළ වෙනවා. ඒ වාගේ වාසනාවක් මේ දෙවෙනි කඨිනානිසංසයෙන් ලැබෙන්නේ. සාෞඛක වාසීන් සක්විති රජ කෙනෝගේ සපත සමාන සම්පල් ලැබෙනවා. නමුත් බෞද්ධයන් වශයෙන් අපේ ප්‍රථම වන්නේ මේ විදිහේ දෙවෙනි කඨිනානිසංස වශයෙන් භවයක් භවයක් පාසා ගියේ තැන අවශ්‍ය විදිහට සීල සමාධි ප්‍රඥා ගුණ දාන සීල නෛෂ්ක්‍රම්‍යාදී පාරමී ගුණ දිනු කර ගන්නට ජීයේ තන උපනුපන්තන ධ්‍යාන අභිඥා සුවසේ උපදවා ගන්නට එයින් නොනැති තමාගේ පැතුම් පරිද්දෙන් උතුම් බෝධි ඥානයකින් සුවසේම නිර්වාණ ධාතෝ සාක්ෂාත් කර ගැනීමට දෙවෙනි කඨිනානිසංසෙන් හේතු වේවා කියා ප්‍රාර්ථනා කළ යුතුය. තුන්වෙනි කාමේ තමයි ධන භෝජනී. ධන භෝජනී කියන්නේ අකප භෝජනයක්. ඒ කාර්යයට හලාහල මිසක් හා සමානයි අකප ආහාර පාන. නමුත් කඨිනානිසංස වශයෙන් අකප ආහාර පාන කැප වෙනවා. ඒ කාර්යයට වශවිස අමෘතයක් වීම වාගේ දෙයක්. ඒ නිසා ඒ විදිහේ තුන්වෙනි කඨිනානිසංස හේතුවෙන් දායක පින්නතුන්ගේ සසර ගමනේදී කවදාකවත් වශවිස ශරීරගත වන්නේ නැහැ. සර්පයන් දෂ්ට කරන්නේ මැසි මඳුරු පීඩාවක් වන්නේ නැහැ. අතට යම් කිසි වශවිසක් වුණත් ඒක අමෘතයක් වෙන තත්ත්වයට පුණ්‍යවන්ත වෙනවා. එපමණක් නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ දීර්ඝ සංසාරයේ අප විසින් පානය කළ තියෙන 1500ක් පමණ වසවිස ඒවාට කියන කෙලෙස් වසවිස. එනිසා මේ තුන්වෙනි කඨිනානිසංස හේතුයින් අපට සසර ගමනේදී දස පාරමී පුරමින්
බෝධිපාක් ධර්මයන් වඩමින් මේ කෙලෙස් වසවිස වමාරා දමා සතර මඟඵල නිර්වාණය කෙන අමෘතේ පානය කරන්නට තුන්වෙනි කඨිනානිසංසයෙන් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කළ යුතු වෙනවා. හතරෙනි කාණේ තමයි යාවදත්ත චීවරයේ. ඒකනේ දවස් 10ට වඩා ඕන තරම් සිවුරු තබා ගන්න පුළුවන් පරිහරණය කරන්න. සිවුරු ඕනවට නෙමෙයි වර්ෂාන කාලයේදීවත් කෙනෙනවා ඔයලා ගන්න වෙලාවක් නැහැ. එනිසා වෙන සිවුරක් පොරවා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වාගේ පහසු වෙරණේ කොයි මේ අතිරේක සිවුරු වැඩිපුර තබා ගැනීම අවශ්‍යතාව. එතකොට ඒකෙන් පෙනෙන්නේ සසර ගමනේදී තමන්ට ලැබෙන සම්පත් කවදාකවත් කෙනෙකුගේ ඊර්ෂ්‍යාවට ලක්වන්නේ නැහැ. කෙනෙකුගේ බාධාවක් නැහැ. තමන්ට එකක් ලැබෙන තැන දහසක් ලැබෙන තරම් පුණ්‍යවන්ත වෙනවා ලෞකික වශයෙන්. නමුත් අපේ පැතුම වන්නට ඕනේ මේ සසර දුකින් එතර වීමට යන නිවන් ගමනේදී භවයක් පාසා අපි හිතනවාට වඩා වැඩි වැඩියෙන් දානමකට දාන දෙන්න හිතුවා නම් දහස් නමකට දාන දෙන්න. එවාගෙම 1000ක් සීල් රැකෙන්න හිතියා නම් වර්ෂ ගානක් සීල් රැකෙන්න. එක ධ්‍යානයක් උපදවන්න ගියා නම් අෂ්ට සමාපත්තිය එක මාසෙනි උපදවන්න. ඒක වගේම එක මාර්ගඵලය සඳහා නම් ලෑස්ති වෙන්නේ සතර මඟඵලයේ එක මාසෙනේ ලබන්න. මේ වාගේ නිර්වාණ ගාමිනී උසස් ගුණ ධර්මයන් තමයි ප්‍රාර්ථනා කළ යුතු වන්නේ. එනිසා සතරෙනි කඨිනානිසංස බලෙන්ද සිතු පැතුසේ මේ බෝධිපාරක ධර්මයන් සම්පූර්ණ කරගෙන මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගන්නට හේතු වාසනා වේවා කියන අදිස්ථාන ඇති කරගන්නට ඕන. පස්වෙනි කඨිනානිසංසය තමයි යෝච තත්ත්‍ර චිවරුපාදය. සංඝසන්තක කරන සිවුරු පෞද්ගලික වීමේ ආනිසංසය. ඒ ආනිසංස බලයෙන් සතර ගමනේදී සදහවතුනට කවදාකවත් තමන්ට ලැබෙන සම්පත් කජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් ජලයෙන් අප්‍රියමනාප පුජ්‍යලයන්ගෙන් විනාශවන්නේ නැහැ. ඒ වාරියේ කාලකමන්ද රාජධානී වෛශ්‍රණ දිව්‍ය රාජයාගේ සම්පත්ෙන් ආරක්ෂා වෙනවා. නමුත් ඒ ලෞකික සම්පත් ප්‍රාර්ථනා කළේ තුවන්නේ මේ කඨිනානිසංස බලෙන් අපි නිවන් දකින අතුරුපුනුපම් භවයක් පාසා අපට කවදාකවත් කෙලෙස් හොරු ඇතුල් නොවේවා, සිල් හොරු ඇතුල් නොවේවා. අපේ සන්තානගත බෝධිපාක් ධර්මයන් කිසිදාක කෙලෙස් සතුරුකට පැහැරගත නොහැකි වේවා. එවාගේම සතුරු උපද්දරයක් නැතුව, ක්ලේශ උපද්දරයක් නැතුව ධ්‍යාන අවිඥා මාර්ගඵල නිර්වාණ ධාතුව ප්‍රතිලාභ කර ගන්නට පස්වෙනි කඨිනානිසංසයෙන් හේතු වේවා කියලා අපි අදිෂ්ඨාන සබා ගනි. දැන් මේ විදිහේ ආනිසංස ලැබෙන කඨිනානිසංස ඇති චීවරයක් පූජා කර ගැනීමේදී ඒට සම්බන්ධ කරන මේ අනික් සෙසු සීලෝම පූජා වස්තු ඔක්කොම කඨිනානිසංස ලැබෙන පූජා වස්තු බවට පත් වෙනවා. දැන් මේ කුටිසේනාසන පූජාව, එවාගෙම අස්ත පරිස්කාර, සෙසු පරිස්කාර පූජා මේ ඔක්කොම එකක් එකක් ගානේ අර සක්විති රජ කෙනෙකුගේ අහසේ යන ගමනේදී සිවුරංග සෙනඟක් අජපාල ගෝපාලාදීනොත් අහකින් යන්න සමර්ථනවා වගේ කඨිනානිසංස සඳහා මේ කඨින චීවර පූජා කරන කොට ඉරි සම්බන්ධ කරන සෑම පූජා භාණ්ඩයක්ම කඨිනානිසංස හා සමාන අනුසස් දෙනවා කියන එක සඳහන් වෙන බැවින් ඒ පූජාවන් සියල්ල ගැනම අපේ සිතේ සොම්නස ඇති කරගන්නට ඕනේ. අද මේ කුටිසෙනසුම් පූජා කළ පින්නතුන් අතර මේ ස්ථානයේ නේවාසිකව පිළිවෙත් පුරන පූජ්‍ය ගල්ගමුවේ සංකේන්ද්‍රීය ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිද්දෙන්, එවැගේ පූජ්‍ය අඟුල්ගමුවේ අරිනන්ද ස්වාමීන් වහන්සේ උපකාර ඇතුළු වැඩගත් පින්කම් පෙළියක් කරලා තියෙනවා. ඒක කලේ භාවනා කුටිය, වැලි සක්මන, එවැගේම සෝල පැනලය මේ සේනාසනයේ මූලික සහභාගීත්වයෙන් පූජ්‍ය අරිනන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිද්දෙන් මහා තේර කුටිය ළඟ ශෛලාසනය, එවැගේම වහලය, කන්දේ භාවනා ශාලාව ළඟ ටොයිලට් තුනකට පෝච්චි, අඩි 41ක් දිග කුටියේ 3 තාලයකය. මේ ඔක්කොම පින්කම් එම ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිද්දෙන් විශාල පිරිසගේ සහභාගීත්වයෙන් කරලා තියෙනවා. යානිසංස වශයෙන් ඒ නමගේ අභාව ප්‍රාප්ත මෞපිය දෙදෙනා වහන්සේට පින්දීම, මුතුන් මිත්තන්ට පින්දීම, එවාගෙන සියලු පියපල් ලෝකයේ ඥාතීන්ට පින්දීම, ඇමරිකාවේදී අධිශි රෝගයකින් ජූලි මාසේ 20 වෙනිදා මේ වර්ෂයේ පරලොව සැපත්
ක්‍රිකට් ක්‍රීඩක ප්‍රශාන් ගුණරත්න මහත්මයාට පින්දීම. එවාගේම මේ පින්කම් වල සහභාගී වූ පානදුරි දෙහිවල කඩවත කිරින්ලවල ගල්ගමුව නීලම්මුල්ල පල්ලියද්ද අපරැක්ක අපරැක්ක සීයා මේ ආදී හැම දෙනාටම ඒ කුසල සම්භාරය එකසේ මහත්ඵල වේවා මහත්තානිසංස වේවා කෙන පැතුමින් ඒ නම පින් පමුණුවනවා. එවාගේම ලව්කන්ද ආරණ්‍ය සේනාසනයේ පිරිවෙන් කුටියක් හදලා ඊට අවශ්‍ය සියලු මේ ද්‍රව්‍ය සම්පාදනය කරමින් මේ පූජා පැවැත් වූ පින්තුන්ගත් ඒ පින්කම සරු අප්‍රකාරයෙන් මහත්ඵල වේවා මහත්තානිසංස වේවා. මේ පුණ්‍ය වාර්තා රාශියක් කියන්න තියෙනවා කාලේ මදි. ඒ නම් සඳහන් කළා වූද නොකළා වූද මේ කුටි සෙනසුන් පූජා කළ පින්තුන්ගේ සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල සමෘද්ධිමත් වේවා. එවාගේම කෝට්‍යවත්තේ වෙද මහත්මයාගේ කුටි සේනාසනයේ සම්බන්ධ එතුමාටද සහභාගී වෙන්න නොලැබුණත් එතුමාණන්ගේ සොහොයුරු තුමාණන් සහිත ඥාති පිරිසක් ඇවිල්ලා ඒකට සම්බන්ධ වුණ ඒ වෙද මහත්මයාගේ ලේඛනයේ සඳහන් වෙනවා මේ පින්කමේ පරමාර්ථය වශයෙන් අපවත්ී වදාළ පූජනීය අපේ පණ්ඩිත මාහිමියන් වහන්සේලාට ලෝතුරා බුදුබව ලැබේවා. තමන්ගේ දෙමව්පියන්ගත් එසේ ප්‍රතු බෝධියකින් නිවන් සුව ලැබේවා. සහයෝගයේ දුන්නා වූ බලගොල්ලාගම ජිනදාස මහත්මිය ඇතුළු සහයෝගයේ දුන්න හැම දෙනාටමත් එවාගෙම ද්‍රව්‍ය සපයමින් කාලය යොදමින් කටයුතු කළ ඒ කාර්මික කියන්නේ බාසුන් නැහැ ඇතුළු හැම දෙනාටමත් ඒ පින එකසේ මහත්ඵල වේවා මහත්තානිසංස වේවා. මගේ නම කියලා මටත් එතුමා පින් අනුමෝදන් කරලා තියෙනවා. ඒකම ඒ පින්කමේදී සහභාගී වූද නොවූද සියලු දෙනාට ඒ පින්කම එකසේ මහත්ඵල වේවා මහත්තානිසංස වේවා කියන පැතුම් ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන් මේ වෙද මහත්මයා අපේ මේ මහා සංඝයාට බොහෝම කාරුණිකව වෛද්‍ය ප්‍රතිකාර සැලසෙමින් ඉන්නේ. දැන් ගිලන්ව ඉන්නේ. එතුමානන්ද මේ කුසල් බලෙන් තියෙන රෝගාබාධ අලපතක දියත්තක් මේ ඉවත්තේ වහාම සුවය ලැබේවා දීර්ඝාස ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. එවාගේ විශේෂයෙන් මේ නින්දානේ සුමනා සිල්මයානියන් වහන්සේ තමන්ගේ සහෝදරයන් සහිත හැමදෙනා එකතු වෙලා බොහොම වැදගත් කුටිසේනාසනයක් පූජා කරන්න යෙදුණ එතුමියගේ මව්පිය දෙදෙනා වහන්සේ හා සීලු ඥාතීන්ද පින්දීම පිණිස ඒ සෑම දෙනාට මේ පින්කම් එසේම කසේම මහත්ඵල වේවා මාතානිසංස වේවා කියලා අපි නැවතත් පින් පමුණුවන අතර අද මේ දානෝපස්ථාන පින්කමේ වැදගත් කරුණ කීපයක් සඳහන් වුණ පින්වත් චන්ද්‍ර ආරණ්‍ය මෙතනිය ඒ මහත්මියත් එකතු වෙලා කළ මේ සංඝික සංඝයා උදෙසා තයත්ව දානමේ පින්කම මේ මා කතා කරන මත පැවරුවා. ස්වාමින් වහන්සේගේ දානයක් හැටියට මේ මහා සංඝ රත්නයේ මේ දානෙ පූජා කරන සේකවා කියලා එසේම වේවා. එයින් බලාපොරොත්තු වෙනවා ඒ පින්වත් චන්ද්‍ර ආරණ්‍ය මෙතනිය උපාලිසනත් මහත්මයලාගේ සහෝදරේ සහෝදරී පිරිසගේ අභාව ප්‍රාප්ත මෞපේද දිනා වහන්සේ සිහිපත් කිරීම එවාගේ පින්වත් එජ්ජේ ආගාත්ම මහත්මිය ඇතුළුවේ සහෝදරේ සහෝදරී පිරිසගේ මෞපේද දිනා වහන්සේ සිහිපත් කිරීම ඒ හැම දිනාට මේ කුසල් බෙලෙන් මතු භවයක් පාසා සුවසේ බෝධි සම්භාර මුදුන් පමුණවාගෙන තතු බෝධි ඥාන වලින් අග්‍ර අමා මහ නිවන් සුවත් වේවා කියලා අපි මෛත්‍රියෙන් පින් පමුණවනු. ඒකම ඇති මේ වෙනුවෙන් දැන් තුන් මාසයක් පුරා මහා සංඝ රත්නයට ආරාධනා කොට වස්සලඹවාගෙන සිව්පසයෙන් උපස්ථාන කොට තම තමාගේ ශක්ති ප්‍රමාණයෙන් නිතිපන්සිල් පොහොයාට සිල් රකිමින් සමති උපාසනා භාවනා වඩමින් බොහෝ කුසල් රැස් කරමින් අද මේ අවස්ථාවේදී විශාල පිරිසක් එක්කාසු වෙලා හැම දිනාත මේ ප්‍රාප්තදානමේ පින්කමේ බෙදා දෙමින් සිදු කර ගන්නා ලද මේ මහා සමහේසාක්‍ය කත්මචීවර පූජා මහා පින්කමේ ආනිසංස ධර්මය දන්සල් පැවැත්වීමේ ආනිසංස ධර්මය අෂ්ට පරිස්කාර පූජා ආනිසංස ධර්මය එවාගේ පින්දපාත දාන පූජා ආනිසංස ධර්මය කුටිසේනාසන පූජා ආනිසංස ධර්මය ආදී වශයෙන් තියෙන සීලෝම පින්කම්වල ආනුභාව සම්පත්තිය ගෞතම සම්බුද්ධ ශාසන චිරස්ථිතී පිණිස පවතිවා. සුකේසල ශික්ෂාකාමී බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ අභිවෘද්ධිය පිණිස පවතිවා. තම තමා නමින් අභාව ප්‍රාප්ත මෞපිය ගුරුවර බන්ධු මිත්‍ර පුත්‍ර කලක්‍ර ආදී සීලම ඥාතීන්ද මේ කුසල ආනිසංස බලයෙන් සුගති සම්ප්‍රසිද්ධ වේ. පැතෝ පැතෝ බෝධි ඥානවලින් අමා මහ නිවන් සුවත් වේවා.
වගේම අපවත්ී වදාළ සේ කල්්‍යාන් යෝගාත්ම සාස්ථා සමුත්පාදක ප්‍රධානනු ශාසක අතිපූජනීය රාජකේ පණ්ඩිත කඩවැද්දේශ්‍රී ජිනවංසාභිධාන මාහිමියන් වහන්සේටද එවාගේම අපවත්ී වදාළ අතිපූජනීය රාජකේ පණ්ඩිත මාතරසිරී ඥානාරාමාභිධාන මහෝපාධ්‍යාය මාහිමියන් වහන්සේටද අපවත්ී වදාළ අතිපූජනීය පණ්ඩිත ගැටමාන්නේ ශ්‍රී විමලවංසාභිධාන මාහිමියන් වහන්සේටද නාවයන ආරම්භ සේනාසනේ මුලපටන් මෙහි දිනුව සරසමින් අවුරුදු 40ක් වැඩ සිට අපවත්ී වදාළ පූජ්‍ය විගොඩ බෝධිරක්කත ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහිත සීලෝම සංඝ පිතෘන් වහන්සේලාට මේ කුසල සම්භාරය අත්පත් වේවා. මෙපින් වෙලින් ඒ මාහිමියන් වහන්සේලාට භවයක් පාසා බෝධි සම්භාර සුවසේ මුදුන්පත් වී මතු අනාගතේ ලෝතුරා බුදුබාමක් වේවා කියා ගුරු බැතින් ශ්‍රීපත් කරමු. ඒකම විශේෂයෙන් මෙම ස්ථානයේ ආරක්ෂක දෙවිදේවතා මණ්ඩල අනන්තයි ඒ දිවිරාජ මණ්ඩලයට සාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක වූද මීතලේ පටන් බමතලේ දක්වා වෙසෙන්නා වූද දසදහසක් ලෝක ධාතු වාසී වූද සම්යද්දෘෂ්ටික දිවිරාජ මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් චිත්ත ප්‍රසාදයෙන් මෙපින් අනුමෝදන්ව දිව්‍යමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා සම්බුද්ධ ශාසන රසේ ලංකාද්වීපයේ බෞද්ධ ජනතාවට මේ මහා සංඝ රුවනට ශ්‍රී කල්යාණ යෝගාත්ම සාස්ථාවට මේ වගේ මේ සහභාගී වෙන මෞපිය දෝ දරු ඥාති මිත්‍ර හැම දෙනාටම සර්වාකාරයෙන් ආරක්ෂා සංවිධාන සලසා දෙත්වා පතෝ බෝධි ඥාන වලින් අමා මහ නිවන් සුවත් වේවා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු. හිතවත් වූද මැදහත් වූද අහිතවත් වූද මීතලේ වාගේ මෙම ස්ථානයේ පටන් අවටගම් නගරේ ලංකාව දඹදිව මේ සක්වල සියලු සක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යයට මේ පින ලැබේවා. සියලු සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා ආරි සත්‍ය අවබෝධයෙන් සාන්තේ නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණුවමු. තුන් සිත පාදවාගෙන බුදු සසුනේ චිරජීවනයේ පතමින් සඟරෝණට ආයුවන්න සැප බල ප්‍රඥා පිරිනමමින් සිදු කර ගන්නා ලද මේ උදාර දාන සීල භාවනා කුසල සම්භාර ධර්මයේ සිදු කර ගන්නා ලද්දා උද අනුමෝදන් වන්නා වූද මෙම ආරණ්‍ය සේනාසනයෙහි පාලනෙහි නියුක්ත කොළඹ ශාඛාවෙත් මෙම නාවින ආරණ්‍ය සේනාසනයට දායක ශාඛාවෙත් ඒ සියලුම නිලධාරි මණ්ඩල අද පැමිණ සිටිනවා. ඒ සෑම දිනකටමත් සිය පවුල්වල සෑම දිනකටමත් එවාගේ වර්ෂයේම 365 දිනක් පමණ වෙන් වෙලා මේ ස්ථානයේ සූපස දාන සංග්‍රහකනේ සෑම දිනකටමත් අද මේ දන් සල්පවැත් වූ පින්වත් සෑම දිනකටමත් ආහාර පාන දානේ එවාගේම සිතේ බීම ගිලන් පස දාන ආදීන් සංග්‍රහ කළා වූ සෑම දිනකටමත් එවාගේම අසල් වැසියන්ද සාදුකයා සිත් පාදවාගත් සෑම දිනකටමත් විශේෂයෙන්ම කියන රටේ ලියවන් සින්සින් මෙතිනිය ඇතුළු පවුලේ සමට ඇතුමියගේ කොම්පැනියේ සිළුම දිනකටමත් එවාගේම මැලේසියාවේ සිංගප්පූරුවේ අනුග්‍රාහක දායකකාරක පින්වත් සෑම දිනකටමත් මෙම කුසලානිසංස ධර්මයේ හේතුවෙන් මෙලෝ වශයෙන් ඇති අසනීප අපල උපද්ද්‍ර ගාදෝෂ දුරු වේවා. තමන පීවරක් ගානේ රත්නත්‍රේ සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා. රජසොර සතුරු ගිනි ජල වාස වේස අවියවදාදි විපත්ති වලකේවා. කාය චිත්ත පීඩාදියක් නොමවී කායික මානසික සනසිල්ලේ දෙලව දුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා. ගුණනුවණින් ධන දාන්නේ යසේසුරෙන් ආජුවන්න සැප බල ප්‍රඥාවෙන් පෙරපසේ මෝරණ සඳක්මින් දුණු වේවා. සියලුම චිත්ත සංකල්පනා පූර්ණ චන්ද්‍රයාසේ පිරිතිරේ සශ්‍රීක වේ සමෘද්ධිමත් වේවා. විංසත් සත්වර්ෂාදික කාලයක් අතරක් නෑර බුදු සසුනේ පාරමී පුරා ගැනීමට තෙරුවන් පිහිටෙන්ම ආරක්ෂාව ලැබේවා. සතර වසනාතුරු භවයක් පාසා කඨිනානිසංස වින්දනය කරමින් අනුත්තරීය ලෙස උසුම් කුසල් කුසල් රැස් පාරමී කුසල් රැස් කරමින් ගොස් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිමීසනසේ පැමිණ වදාළේ සදාකාලික සාන්ත ප්‍රණීතාග්‍ර අමාමහ නිවන්සුව ප්‍රාර්ථනා පරිද්දෙන් සුවසේම සාක්ෂාත් වේවා කියා ප්‍රාර්ථනා තබා ගනිමු. නාකීන්න දෙවියන්න සීල සත්‍යයන්ද පින් පෙත් පමුණුවමු. විශේෂයෙන් මට කළ ආරාධනයේ පරිද්දෙන් මගේ මෞඛ්‍ය දෙදෙනා වහන්සේ සිහිපත් කරමින් සෙසුමේ පල්ලෝගේ ඥාතීන්නත් සමඟ අපි කවුරුත් එකතු වෙලා පින් අනුමෝදන් කරමු.
idam go nyati nang ho tu sukita hontu nyateyo idam go nyati nang ho tu sukita hontu nyateyo idam go nyati nang ho tu sukita hontu nyateyo itta vata kyam hi sambetam punya sampadam sambhi deva anumodantu sambha sampatti siddhiya itta vata kyam hi sambetam punya sampadam sambhi bhuta anumodantu sambha sampatti siddhiya itta vata kyam hi sambetam punya sampadam sambhi satta anumodantu sambha sampatti siddhiya akasatta ca bhummatta devanaga mahindika punyantam anumoditva chiram rakkhantu sambuddha sasanam akasatta ca bhummatta devanaga mahindika puññantaṃ anumoditvā ciraṃ rakkhantu sambuddha desanaṃ ākāsattā ca bhummattā devānāgā mahiddhikā puññantaṃ anumoditvā ciraṃ rakkhantu sambuddha sāvakaṃ ciraṃ rakkhantu tvaṃ sadā imina puñña kammena māme bāla samāgamo sakan samagamo hotu yava nibbana pattiya imina kunya kammena mame bala samagamo sakan samagamo hotu yava nibbana pattiya imina kunya kammena mame bala samagamo sakan samagamo hotu yava nibbana pattiya idam me punya kammam asavakkhaya vaham hotu idam me punya kammam asavakkhaya vaham hotu idam me punya kammam asavakkhaya vaham hotu sambe dukkha pamunchatu vishesha punya anumodanawak karanna one ඒ කියන්නේ පසුගිය කාලවල මම නිතර නිතර ලෙඩ වෙන අතර මාව සුවපත් කළා කොළඹ වෛද්‍යවරු මණ්ඩලයක් කුරුණෑගලක් වෛද්‍යවරු කීප දෙනෙක් අපේ කෝට්ටාවත් වේද මහත්මිය ඒ සෑම දිනාට අප මේ රැස් කරන කුසල් බැලින් නිරෝගී සැපේ ඇතු වෛද්‍ය සේවේතා මුදුනට පත්තේ සතු බෝධියකින් අමා මහ නිවන් සුවක් වේවා කියලා පින් දෙන අතරේ තව දවල් දෙකට දැන් පින්තුන්ගේ ආහාර පාන සංග්‍රහ කටයුතු නිමුණාට පස්සේ කොළඹ දායක සමිතියත් මෙන්න ස්ථානීය දායක සමිතියත් එක්කාසු වෙලා සාමූහිකව සාකච්ඡා සම්මේලනයක් පවත්වනු ලැබෙන දවල් දෙකට ඊට සහභාගී වීමට නිලධාරි මණ්ඩලය ඇවිල්ලා ඉන්නවා සමාජික පිරිසක් බොහෝ සෙයින් ඇවිල්ලා ඇති ඒ සියලු දෙනාම දවල් දෙක වෙනකොට මෙම ශාලාට රැස් වෙත්වා කියලා අපි මෛත්‍රියෙන් ආරාධනා කරන අතරතේ අද මේ සා විශාල පිරිසක් වැස්සෙන් නොතෙමීමේ පින්කම කරගන්න ලැබුණේ මං හිතනවා දෙවියන්ගේම උපකාරයෙන් කියලා. ඒක නිසා ඒ දෙවිදේවතා මණ්ඩලයට තව තවත් පාරමී පුරාගෙන දිව්‍ය ඓශ්වර්යයෙන් වැඩි දියුණු වෙලා බුදු සසුනට අනුග්‍රහ සලසලා පැතු බෝධිඥානයන් සුවසේම සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා අපි නැවත සිංසන කරනවා. වර්ෂයක් වාසා කරන මේ සාරාණී මහා පින්කම සියක් වසක් දැකගන්නේ මේ හැම දෙනාට දීර්ඝාස වේවා කියා සංඝරත්න වෙනුවෙන් අපි ආසින්සන කරනවා. සම්බීතියෝ විවඤ්ඤන්තු සම්බරෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොක්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොක්ති භවන්තු භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොක්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ
Chattaro dhamma vaddanti ayuvanna sukhaṁ balaṁ Ayurārogya sampatti sagya sampatti mevache Atho nibbāna sampatti iminākhe samijyatu